අවසරයි අරහතුන් වහන්ස ගෞරවනීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේගෙන් ප්‍රථම කොට අවසර පතමින් මාගේ දිග විස්තරය හැකේ ආකාරයෙන් හැකියාවරින් මා ඊටාම කැටියෙන් ඉදිරිපත් කිරීමෙන් මගේ අදහස් සියලු දෙනාගේ දැන ගැනීම අරහතුන් වහන්සේ ප්‍රමුඛ සියලු දෙනාගේ දැන ගැනීම පිණිස ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරනවා මේ ආකාරයෙන් ගෞරවනීය අරහතුන් වහන්ස මම අද පැවිදි භික්ෂුවක් වුණත් මම මුලින්ම කල්පනා කරගෙන හිටියේ වනවාසීව තවුස්දම් පිරීමටයි. එහෙමනම් ඒ තවුස්දම් පුරන්න බලාපොරොත්තු ඉන්න අවස්ථාවේදී මගේ දහම් දැනුම මදි නිසා මම ඒ අදහස ඇතෑරලා පැවිදි වුණා. ඒ පැවිදි වෙලා පන්සලේ හිටියේ නැහැ. විවිධාකාර ස්වාමීන් විවිධ අවස්ථාවල විවිධාකාර ප්‍රදේශවල ස්වාමීන් වහන්සේලා හම්බ වෙලා ධර්ම සාකච්ඡා කළා. ධර්මයේ හෙව්වා සසර දුකින් අත මිදීම පිණිසම. ඒ වුණාට මම හැම තැනකින්ම දැනගන්න ලැබුණේ පින් ඊළඟට පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා මිසක උන්වහන්සේගෙන් බණ අසා මිසක අපි පැවිදි වෙනකොටත් අපිට මුලින්ම ලැබෙනවා පාත්‍යයයි පින් වාක්‍යයයි. ඒ පින් වාක්‍යයේ තියෙන්නේ අනිත් අයටත් පින් අනුමෝදනා කරන්න තියෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දැකවැඳ පුදා බණ අසා සසර දුකින් අත මිදීම පිණිසමයි. ඉතින් මටත් ඒක ආකාරයෙන්මයි හොයලා හොයලා ධර්මයේ හොයන්න බැරි හොයාගන්න මේ ආජාතියේදී බැරි වෙනකොට සසර දුකින් මිදෙන්න මම ඊළඟට කල්පනා කරා. ඉතින් එහෙමනම් ගොඩක් පින්කම් කරගෙන පින් රැස් කරගෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේව බහැදකලම උන්වහන්සේගෙන් වැඳලා පුදලා බණ අසලම නිවන් දකින්න පුළුවන් වේවි යන අදහසකින් පින්කම් කරමින් කරවි පින්කම් කිරීමට උදව් උපකාර කරමින් පන්සලක ප්‍රධානත්වයේ උසුලමින් හොඳට පන්සල දියුණු පමුණු කරමින් විශාල වශයෙන් අලංකාරව කටයුතු කරගෙන ඉතින් කලක් ඉතින් මං පන්සලේ ජීවත් වුණා නෙවෙයි මම හිතන්නේ මම වැළබුණා කියලා. දායක උදවියත් මට ඉතින් කිසිම දෙයකින් අඩුපාඩුවක් නැතුව හොඳට අප උපස්ථානකම් සිව්පසෙන් උපස්ථාන ලැබුණා. එහෙම ඉන්න අතරවාරිදී තමයි බුදුරජාණන් වහන්සේ අපේ රටේ මේ දීපේ පහළ වුණා කියලා අසන්න ලැබුණේ. ඒ අසන්න ලැබුණයින් පස්සේ ඉතින් මමත් ඉතින් ඒ අපේ ස්වාමීන් වහන්සේ නමක්ම කණ්ඩායමක් සූදානම් කරා. ඒ කණ්ඩායමට මමත් ඒ කාලේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේ වුණත් මම මිල ගෙවල තමයි රුපියල් 2500ක් ගෙවලා මමත් ඒ ස්ථාන බලන්නේ. අන්න ඉතින් සූදානම් වෙලා මුලින්ම දියේ බඹරගල කියන ස්ථානෙටයි. එතෙන්ට ගියාම අපේ දායක මහත්මයාගෙන් එතන ගිහිල්ලා විස්තර ටිකක් බලලා උඩහදී වැදූලෙන කියන තැන ස්ථානයේදී මගෙන් අහුවා ස්වාමීන් වහන්සේ දැන් මේ ඔබ වහන්සේ මේ පිළිගත්තද කියලා. මං කිව්වා නෑ කියලා. ඒ පාරව ඔබ වහන්සේ මේක බැහැර කරනවාද? මං කිව්වා ඒත් නෑ. බැහැර කරන්නත් පිළිගන්නත් ඒ දෙකම කරන්න මේ ස්ථාන දැකලා බලලා දැනගෙන ඉපාද කියලා. ඊට පස්සේ එතනින් මං හරිම වාසනාවන්ත වුණා කියලා එදා නෙමෙයි මට ඒක අදයි තේරෙන්නේ. මම එක දවසකින්ම එක වාරයකින්ම ඉසින් බැස්ස ගලටත් ඉසිපතනාරාමයටත් ඒ වගේම බුදුගලටත් පිරුණාල් මංචකේ ස්ථානයටත් ඒ වගේම මහා බෝධින් වහන්සේ ගාවට හිරිවඩුන්නටත් ඒ වගේම රජගලටත් කූරගලටත් මේ ස්ථාන සියල්ලක්ම එක විට දැකගෙන බලාගෙන වැන්දෙනන් නෑ වගේ තමයි වන්දනාව සිද්ධ වුණේ. මට බුදු බල බුදු සුවඳ බුදු ශක්තිය වගේ විශේෂත්වයක් සද්ධාවක් එපදුනේ රජගලදී. එතකම්ම මගේ දෑත් එකතුනේ නෑ කිසි තැනකට. මං ගියේ බලන්නයි. ඒ සියල්ල බලාගෙන පන්සලට ගිහිල්ලා ඊට පස්සේ ඉතින් මම තනියෙන් මේ ගැන කල්පනා කරන්න පටන් ගත්තා. ඉතින් මටත් එතෙන්දී සිද්ධ වුණේ මං අහලා තියුන්නේ නෑ එතකොට පුබ්බේ අනනුසුතේ සුතම්මේසු. නමුත් ඉතින් ඒ දේ ඉතින් එදා මට ඒකේ වචන බුද්ධ පදේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ධර්මය ඒ දහම් පදේ අසන්න නෙළඹුණත් මට උනේ ඒ ටිකයි. ඊට පස්සේ එහෙම ඉන්නකොට මම මට හම්බ වුණා හම්බන්තොට. මම එතකොට හිටියා හම්බන්තොටදී මහත්මයෙන් එතුමාට ගෞරවයක් වශයෙන් මම එතුමාගේ නම සිහිපත් කරනවා. හම්බන්තොට සිරිල් කොඩිතුව අකු මහත්තයා පන්සලට ඇවිල්ලා දීර්ඝ වශයෙන් මාත් එක්ක සාකච්ඡා කළ ස්වාමීන් වහන්සේ අතින් ලියවුණු පොත් අතරින් පත්‍ර කීපයක් මට ලැබ එන්න සැලැස්සුවා. ඉතින් ඒ පොත් කීපයක් බැලුවා. ඒක ස්වාමීන් වහන්සේ අරහතුන් වහන්සේගේ ධර්මදේශනත් ඉතිහාස විස්තරත් කඩින් කඩ ඉතින් මාට ක්‍රමානුකූලව බලන්න ලැබුණා.
අතරතුරේ තමයි කොට්ටුවක් මහත්තයාමට ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා ඇතුළත් පෙන් එකක් ගෙනාලා දුන්නාම ධර්මදේශනා ශ්‍රවණය කරා මහා කාලයක් යන්නේ ඉස්සෙල්ලා ඊට පස්සේ තින් මට අතීත ඉතිහාස විස්තරත් ස්වාමීන් වහන්සේ ආරහතුන්ගේ ධර්මදේශනාත් ඒ වගේම බුද්ධාගමේ තියෙන අඩුපාඩු කණුත් වැටෙන්න පටන් ගත්තා ඊට පස්සේ මම කල්පනා කරා මේ ස්ථානයේ ඉඳගෙන නම් කවදාකවත් මෙතන ඉඳන් මේ දේශනාව අනුව නම් කවදාවත් මගපලක් ලබන්න පුළුවන් කමක් නැහැ දැන් බලනකොට මේ ප්‍රමණ කාලයක් සිටි මුලාවකයි පඤ්ඤාධික බුද්ධ ශාසනයක ඉපදෙන වාසනාව ලැබිලා තියෙනවා බුද්ධ ශක්තිය රටේ රැඳිලා පැවතිලා තියෙනවා චත්තා රෝමානි තානානි ස්ථානයන් අප රටේම අපේගේ මම ඒ දීපේම ඉපදෙන වාසනාව ලැබිලා තියෙනවා ඒ අතර වාරේ මම ඉතින් මේ විස්තරය දායක උදවියටත් කියන්නනකොට නායක හාමුදුරුවන්ගෙන් මට අවවාදයක් ලැබුණ බලපෑමක් නෙවෙයි ඔබ වහන්සේ මොන දෙයක් කරත් මට ඒකට කරන්න දෙයක් නැහැ නමුත් මේ පන්සලේ ඉඳගෙන මේ කටයුතු නොකරන හැටියට උන්වහන්සේ මට මතක් කිරීමක් කරා මං ගුරුවරයාට ගෞරවයෙන් මං නිහඬ නිස්සද්දව මම ඉතින් මේ මම කියන්න දරන් දෙයක් මම දැනගෙන හිටියේ නැ බුද්ධ ආගම ගැන දැනගෙන හිටියා බුද්ධ ධර්මයේ ගැන ඊට පස්සේ මං පන්සලේ නායක හාමුදුරුවන්ගෙන් අවුරුද්දක් විතර තටමල මාංශ වල බොමුන් වංශයේගේ ඒ සිත පිනවලා ඒ කටයුතු කරලා පන්සලට ලොකු සේවාවක් කළා උන්වහන්සේගෙන් බොහොම බගයපත්ව යටහත්පත්ව අවසර ඉල්ලුවා මට මේ වගේ ලෙන් කුටියකට වෙලා පින්ඩ පාතව ඉන්න පුළුවන් නම් මට පැවිද්ද දුන්නා හා සම උන්වහන්සේට පින් ප්‍රාර්ථනා කළා උන්වහන්සේගෙන් ඉතින් මට අවසරයත් ආශිර්වාදාත්මක අවසරයත් ලැබුණා මම එතනින් බොහොම නියතමානීව සතුටු වෙනවා මං වාසනාවන්තයි කියලා ඒ අතර වාරෙදිත් මම ඉතින් යන්න ස්ථානය කොයොහයා හිටලා ඉතින් මට හම්බුනේ හම්බන්තොට ඉඳලා හැබැයි මම ස්ථානය කොයනකොට එක දවසක් ඇතුළත මම දායක මහත්තයෙක් සූදානම් කරගෙන රුපියල් 1500ක තෙල් ගහගෙන මම කිව්වා එදා දවසෙත් 1500 සියෙන් භාගයක් ඉවරනකන් යමු අනිත් භාගෙ එන්න තියාගමු කියලා තමයි ඔය දැන් මම ඉන්න ස්ථානයේ මේ තනමල්ලේ ඉඳලා බුදුගල පැත්තට කිලෝමීටර් 30ක් විතර වගේ අපේ අරහතුන් වහන්සේගෙන් ඊනුත් මේ දේශනාවෙත් සඳහන් වුණා හම්බෙගමු. ඒ පළාතර තමයි මම ඇවිල්ලා තියෙන පාසිය බලනකොට ඉතින් ජම්බුද්දීවේ මම ඉපදිලා තියෙන ගාලු දිස්ත්‍රික්කේ මහාන වෙලා තින්නේ මාතර දිස්ත්‍රික්කේ කලක් වැඩි හිටිය හුඟක් කල හම්බන්තොට නමුත් මගේ ජීවිතේ අවසාන වෙනකම් මේ ඉන්න ස්ථානයකින් බලාපොරොත්තු දැනට ඉන්නේ මොනරාගල දිස්ත්‍රික්කේ හම්බෙගම ප්‍රදේශයේ ජම්බුද්දීපේ තුලයි. එතකොට එහෙමනම් බුදුරජාන් වහන්සේ අවසානයේ පිරිනුවන් පෑම පිණිස වැඩම කරා වූ මාර්ගයේ යෙදිලා තිබිලා තියෙන අතීතයේ ඒ ප්‍රදේශයෙන් බව අරිහතුන් වහන්සේගෙන් ඊයේ දේශනාවල සඳහන් වුණා. ඉතින් එහෙමනම් ඒ ආකාරයෙන් දැන් මම ඉතින් දැනට ඉතින් මේ බුද්ධ භාවනා වැඩසටහනටත් මේ පළවෙනි වතාවට තමයි මේ ස්ථානයේ අරහතුන් වහන්සේගේ දේශනා නම් අහන්න යම් යම් අවස්ථාවලදී ලැබිලා තියෙන මේ පළවෙනි වතාවයි බුද්ධ භාවනා වැඩසටහනකට සහභාගී වුණ මේ ආකාරයෙන් තමයි බොහෝ දිනකට කාල වේලාව ඉතිරි කිරීම පිණිස මම මේ ඉතාමත් මේ කෙටියෙන් දිග විස්තරයක් තමයි මම මේ කියන්න මේ සූදානම් වුණේ මේ ස්ථානය ගැන වචනයකුත් මේ අවස්ථාවේදී සඳහන් නොකරම බෑ අරිහතුන් වහන්සේගේ කරුණාව අපිට දැනෙනවා සුවඳ දැනෙනවා හොඳට දැනෙනවා තීරෙනවා ඒ වගේම මම මේ ස්ථානයේ සියලුම විස්තර ගැන කියන්න දන්නේ නැහැ ස්ථානයන් ගැන කියන්න දන්නේ නැහැ සංඝාවාස ගැන විතරයි මට කියන්න පුළුවන් කමක් තියෙන්නේ දින හතක් මුළුල්ලේ සංඝාවාසයේ මම අඛණ්ඩවම දැන් නැවතිලා හිටියා ඒ අතර වාරයේදී සංඝාවාසයේ පරිපාලනය දැනට ඒ කටයුතු කරන බාරෝ වගේ ඉන්න මම නම දන්න ආකාරයෙන් නම් ධම්මරතන කොහොම වුණා සංඝාවාසයේ කටයුතු කරන ස්වාමීන් වහන්සේගිනුත් නොමදව නොඅඩුවම උන්වහන්සේගිනුත් ඉතාම කඩිසරාත්මකවත් කරුණාවන්තවත් නොඅඩුවමත් සොයල්වල් විශාල වශයෙන් උන්වහන්සේගෙන් මං හිතන්නේ අපි යමක් ඉල්ලුවනම් අතපසු නොකරම උන්වහන්සේගෙන් ඉතාම කරුණාවකුත් ඒ වගේ උදව්වකුත් උපකාරයකුත් දයාවකුත් සෙනෙහසකුත් සියල්ලම ලැබුණා ඒ ගැන උන්වහන්සේටත් කෘතඥතාව මම පළ කරමින් ඒ වගේම මම මේ අවසාන වශයෙන් මම මගේ අදහසක්මයි වචනේ මම මේ කවි කියන්න සූදානම් වෙනව නෙමෙයි මම ටිකක් කවි කලාවට ටිකක් ආදරෙයි ඒක නිසා පද්‍යාකාරයකුනුත් මගේ අදහසක්ම අරහතුන් වහන්සේට ආශිර්වාදයක් හැටියටත් සියලු දෙනාටම මම හිතන්නේ මෙතන ගත යුතු දේකුත් ඇති කියලා විශ්වාසයක් තියමින් ආකාරයකින් අරහතුන් වහන්සේ ප්‍රධාන ඔබලා හමුවේ මේ ආකාරයෙන් මෙයා සඳහන් කිරීමට බලාපොරොත්තු වෙනවා
බුදු බණ ලෙසට මෙතුවක් ඇසුවේ බොරුමයි හිමිය නිමි ඇසුව බණ පදනං බණමයි වෙනසක් දැනෙයි මේවානං බුදු බණමයි මගේ හිමි සඳුනි මේ දෙසු මග නම් නිවනයි දෙසුවට බොහොම අය බුදු බණ නැහැ දන්නේ හිමි සඳ තමයි එය මට පෙන්වා දුන්නේ මිසදිටු පිරිස් මොනවද මේ කොඳුරන්නේ නිරයට වැටෙන්නද මන්දා සැරසින්නේ සතහට මහා දුක් සයුරෙන් ගොඩ එන්න ගෞතම දහම් රස තව 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 දෙන්න ලෝසත වෙතට කරුණාමෙත පතුරන්න අනුබුදු සමිඳ තව දිඟුකල් වැජඹින්න සතහට දෙසුව සිරි සදහම බුදු රාජා කදිමට දෙසුව වගුරා දම් රස ඕජා මීමන පලානේ මාහිමි සංඝ රාජා වෙත පුද කරමි හද මලවේ වා පූජා බුදු හිමි දෙසුව සමුදය යන දුක් මුහුද තරණය කරන්නට මට දුන් දායාද මාමිය යන තුරා හිමි ඔබේ ගුණ සුවඳ සිහි කර කර වඳිමි හිමි ඔබ පින් පාද සියලු දෙනාටම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා